අයිබුවන් දරුවනේ අද අපි තවත් අලුත් එකක් එක්ක එකතු වෙලා ඉන්න සිත් සර් අපේ YouTube channel එකේ අපි අද වීඩියෝ එකකින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 වසරේ පළමු වාරයට අදාළව පෙළපොතේ පාඩම් වල තියෙන පින්තූර ඇසුරෙන් ප්‍රශ්න සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හැම වීඩියෝ එකකම වගේ පාඩමට අදාළව පින්තූරු සාකච්ඡාවක් කරා ස්ලයිඩ් එකකින් හරි දෙකකින් හරි හැම වෙලාවකම මම ඔයාලට මතක් කරා ඇයි මේ පින්තූරත් එක්ක අපි නිතරම ගැටෙන්නේ ඇයි අපිට මෙච්චරටම මේ පින්තූර මතක තබා ගන්න එක පින්තූර ඇසුරෙන් අසන ප්‍රශ්න වලට සූදානම් වෙන එක වැදගත් වෙන්නේ ඇයි කියලා. ඉතින් අදත් මම මතක් කරනවා ඉතාමත් පහසුවෙන් ඔබට ලකුණු ලබා ගත හැකි ප්‍රශ්න දෙකක් ඔබේ ප්‍රශ්න පත්‍රයේ මේ පින්තූර ඇසුරෙන් අසන. ඒ නිසා ඒකට ලෑස්ති වීමක් විදිහට තමයි අද මම මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ඉන්නේ හිතුවේ. ඒ වගේම ආදරෙන් මතක් කරන්න කැමතියි තාමත් ඔබ අපිව subscribe කරලා නැත්නම් subscribe අපේ YouTube channel එක subscribe කරන්න. ඔබට පුළුවන් ඔබේ අදහස් නව යෝජනා මොන හරි ඉල්ලීම් තියෙනවා නම් ඒ දේවල් comment කරන්න. අපි කැමතියි ඒ දේවල් දැනගන්න. හරි එහෙනම් අපි වීඩියෝ එකට යමු. පින්තූර 20ක් ඇසුරෙන් ප්‍රශ්න සාකච්ඡා කරනවා අපි. ලබාගත හැකි එවිට ලැබෙන ලකුණු 202න් බෙදා ඔබගේ ලකුණු ගණනය කරගන්න පුළුවන්. හරි වීඩියෝ අවසානයේ පුරුදු විදිහටම ඔබේ ලකුණු ගාන කමෙන්ට් කරන්න කියලාත් මතක් කරනවා. හොඳින් බලමු හොඳින්ම මේ රූප සටහන දෙස ඔබේ අවධානය යොමු කරන්න. ඊට පස්සේ අපි ප්‍රශ්න පහක් අහනවා. ඔබට පුළුවන් මේ රූප සටහන ඔබ අඳුරගත්තොත් විතරයි මේ පහටම උත්තර ලියන්න පුළුවන්. එහෙම නැතුව මේ රූප සටහන ඔබ අඳුරන්නේ නැත්තම් මෙතනින් එකකටවත් ඔබට උත්තරයක් දෙන්න බෑ. ආසන්න වශයෙන්වත් අනුමාන කරලවත් ඔබට උත්තරයක් දෙන්න බෑ. හරි අපි බලමු පින්තූරයේ සිටින පුද්ගලයා කවුද? Claudius Ptolemy තමයි ඔබ මේ දකින්නේ. දැන් ඔන්න ඔබට පැහැදිලි වෙනවා Claudius Ptolemy මේ ඉන්නේ කියලා ඔබ හඳුනගත්තා නම් ඊට පස්සේ ඔබට මතක් වෙනවා Claudius Ptolemy කුමන ශාස්ත්‍රයකට අදාළ පුද්ගලයෙක්ද කියලා. ඔහු දක්ෂතා දැක්වූ ශාස්ත්‍රය කුමක්ද? භූගෝල ශාස්ත්‍රය සම්බන්ධව තමයි ඔහු විශේෂ දක්ෂතා දක්වලා තියෙනවා. ඉතින් එතකොට ඔබ Claudius Ptolemy මේ පුද්ගලයාව පින්තූරය ඇසුරෙන් හඳුනගත්තොත් ඔබට දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න පුළුවන්. ක්‍රිස්තු වර්ෂ 168 දී ජීවත් වූයේ කොහේද? ඇලෙක්සැන්ඩ්‍රියාවේ තමයි Claudius Ptolemy ජීවත් වුනේ. මෙම පුද්ගලයා විසින් රචිත ප්‍රසිද්ධ ග්‍රන්ථය කුමක්ද? භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය. ශ්‍රී ලංකාව පිළිබඳව ඔහුගේ ඇති වැදගත්කම කුමක්ද? ඔන්න හොඳ වැදගත් ප්‍රශ්නයක්. Claudius Ptolemy ඇයි ලංකාව සම්බන්ධව ශ්‍රී ලංකාව සම්බන්ධව ඔහුට ඇති සම්බන්ධතාවය කුමක්ද? ලංකා සිටියමක් ඇඳ තිබීම නිසා තමයි ශ්‍රී ලංකා සිටියම සිටියම් ගත කිරීම නිසා තමයි Claudius Ptolemy අපිට ඉතාමත් වැදගත් වෙන්නේ.
හරි ඔබේ තුන්වෙනි රූප සටහනට දැන් හොඳින් අවධානය යොමු කරන්න. එය සිරිනසන පළවෙනි ප්‍රශ්නයේ මෙම සෙල් ලිපිය කුමක්ද? ඔබ මේ දකින්නේ ගල්පොත ශිලා ලිපිය. මේක හඳුනාගත්තා නම් ඔන්න ඔබට මතක් වෙනවා ගල්පොත ශිලා ලිපිය ලිව්වේ කවුද? මේ කවර රාජධානියකට දයත් වෙන්නේ? මේ සෙල් ලිපියේ ඇති සුවිශේෂීත්වය මොකද්ද? මෙම සෙල් ලිපි ආයතන වර්ගය කුමක්ද? ඔය විදිහට ඔබට උත්තර ලියා ගන්න පුළුවන්. හැබැයි මේ සෙල් ලිපියේ රූප සටහන ඔබ හඳුනාගත්තොත් විතරයි ඔය ටිකට ඔක්කොටම උත්තර ලියන්න පුළුවන් වෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ මේ ලියවන ලද රජතුමා කවුද? නිශ්ශංක මල් රජතුමා තමයි ගල්පොත ශිලා ලේඛනය කරවන්නේ. මේ පිහිටියේ කවර රාජධානියකද? අපි දන්නවා නිශ්ශංක මල් රජතුමා හිටියේ පොළොන්නරුව රාජධානිය. මෙම සෙල් ලිපිය ඇති සුවිශේෂීත්වය කුමක්ද? ලංකාවේ දිගම සෙල් ලිපිය තමයි නිශ්ශංක මල් රජතුමාගේ ගල්පොත ශිලා ලිපිය. මේ අයත් වෙන සෙල් ලිපි වර්ගය කුමක්ද? පුවර ලිපි ගණයට තමයි මෙම සෙල් ලිපිය අයත් වෙන්නේ. ඔබ දැන් දකින්න රූප සටහන දෙස අවධානය යොමු කරන්න. යසිරි නසන පළමු ප්‍රශ්නයේ මෙම රූපයේ දැක්වෙන්නේ කුමක්ද? පනාකඬුව තඹසන්නස. පනාකඬුව තඹසන්නස කරන ලද රජු කවුද? පළමුවන විජයබාහු රජතුමා තමයි පනාකඬුව තඹසන්නස ලියවන්නේ. එම රජු අයත් වන යුගයේ කුමක්ද? අපි දන්නවා පොළොන්නරුව යුගයේ ආරම්භක පාලකයා තමයි විජයබාහු රජතුමා. මෙය කවරෙකුට කෘතගුණ දැක්වීම පිණිස ලියන ලද්දක්ද? විජයබාහු පළමුවනි විජයබාහු රජුගේ කුඩා කාලයේදී ඔහුට ආරක්ෂාව සැපයූ පුද්ගලයෙක්ට කෘතගුණ දැක්වීම පිණිසයි මේක ලියවන්නේ. ඒ පුද්ගලයා තමයි සිත්නාරුන්හි බුදල්නානම් නිලධාරියා. කවර කාලයක ඉතිහාසය හැදෑරීමට මෙය වැදගත් වේද? ක්‍රිස්තු වර්ෂ 12 වන සියවස සියවසේ ඉතිහාසය හැදෑරීමේ මේ පනාකඬුව තඹසන්නස වැදගත්. හරි, හොඳින් බලන්න ඔබ දැන් දකින්නේ හුරු පුරුදු රූප සටහනක්. මම හිතන්නේ ගොඩක් දෙනෙක්ට පළමු ප්‍රශ්නය මෙම රූපය හඳුනාගෙන නම් කරන්න. මේ මධ්‍යකාලීන රන් කහවනවා තමයි රූප සටහනේ ඔබ දකින්නේ. කාසි පිළිබඳව හදාරන විද්‍යාව. දැන් අපි රූප සටහනේ කාසියක් දකින්නේ, එහෙම නැත්නම් කහවනවා කියන්නේ කාසියක්. එතකොට කාසි පිළිබඳව හදාරන විද්‍යාව කුමක්ද? මතක් වෙනවට අග්ගාලා නානක විද්‍යාව කියලා. මේ තුලින් අධ්‍යයනය කළ හැකි ශාස්ත්‍රයක් නම් කරන්න. කාසි භාවිතා වෙන ශාස්ත්‍රයක් තමයි දරුවනේ වෙළඳාම. එතකොට වෙළඳාම පිළිබඳව අධ්‍යයනය කිරීමට ඒ වගේම ආර්ථික විදිහට ඔබට තව පිළිතුරු තියෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවෙන් හමු පැරණිතම කාසි වර්ගය. කහාපන කාසිය තමයි දැනට ලංකාවෙන් හමු වෙලා තියෙන පැරණිතම කාසි වර්ගය. පොළොන්නරුව යුගයේ පමණක් භාවිතා වූ කාසි වර්ගය කුමක්ද? පොළොන්නරුව යුගයේදී පමණක් භාවිතා වෙලා තියෙන කාසිය තමයි තඹ මස්ස. හයවෙනි රූප සටහනත් ඔබට ඉතාමත් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් රූප සටහනක්. මේ තමයි මිනිසා අශ්ව හිස හා මිනිසා. මෙය කවර යුගයකට අයත් වේද? මේ අයත් වෙන්නේ දරුවනේ අනුරාධපුර යුගයට. මෙම කැටයම හමුවන විහාරය කුමක්ද? අනුරාධපුරයේ ඉසුරුමුණි විහාරයෙන් තමයි මෙම කැටයම හමුවන්නේ. මෙය නිර්මාණය කළ බවට සැලකෙන සියවස කුමක්ද? ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේදී පමණ සිදු කළ නිර්මාණයක් විදිහට තමයි මේ මිනිසා අශ්වසිත සහ මිනිසා යන නිර්මාණය සැලකෙනු ලබන්නේ. මින් නිරූපිත දෙවිවරු දෙදෙනා කවුද? මින් නිරූපණය වෙන්නේ අග්නි හා පර්ජන්‍ය දෙවිවරුන් කියලායි අදහස් කරන්නේ.
හත්වෙනි රූප සටහන දෙස අවධානය යොමු කරන්න මෙම රූපයේ දක්වන ගල් ගුහාව නම් කරන්න. රූපයේ දක්වන්නේ බුලත් සිංහල පාහියන්ගල ලෙන. එය අයත් වන දිස්ත්‍රික්කයේ කුමක්ද? කළුතර දිස්ත්‍රික්කයේ තමයි බුලත් සිංහල පාහියන්ගල ලෙන අපට හමුවන්නේ. මෙය කවර යුගයකට අයත් වේද? ප්‍රාග් ඓතිහාසික යුගයේ සාක්ෂි හමුවන ස්ථානයක් විදිහටයි අපි බුලත් සිංහල පාහියන්ගල ලෙන පිළිබඳව කතා කරන්නේ. මානවයා මෙහි වාසය කළ බවට සාක්ෂි හමුවන්නේ අදින් වසර කොපමණ කලකට පෙරද? අදින් වසර 38,000කට පමණ පෙර වාසය කළ මානවයෙක් පිළිබඳව සාක්ෂි තමයි බුලත් සිංහල පාහියන්ගල ලෙනෙන් හමු වෙලා තියෙන්නේ. මින් අනාවරණය කරගත හැකි වැදගත් තොරතුරු කුමක්ද? රාග ඓතිහාසික මිනිසුන්ගේ ජීවිතය පිළිබඳව තොරතුරු අධ්‍යයනය කරන්නෙකුට තොරතුරු සොයා යන්නෙකුට මෙය වැදගත් සාක්ෂියක්. අටවෙනි රූප සටහනේ දැක්වෙන්නේ කුමක්ද? නැත්නම් රූපයේ දැක්වෙන දේ හඳුනාගෙන නම් කරන්න. රූපයේ දැක්වෙන්නේ දරුවනේ ජාමිතික ශුද්‍ර ශිලා මෙවලම්. මේ ජාමිතික ශුද්‍ර ශිලා මෙවලම් සෑදීමට යොදාගත් පාෂාණ වර්ග මොනවද කියන එකයි දෙවෙනි ප්‍රශ්නය. පිරිසිදු තිරිවාණ ගල්, ඒ වගේම කහඳ වැනි ගල් වර්ග යොදාගෙන තියෙනවා. එම පාෂාණ අතුරින් වැඩි වශයෙන් යෙදූ පාෂාණ හැඳින්වීමට යෙදූ නම කුමක්ද? බිම් වීදුරු. මේවා කුමන යුගයකට අයත් වේද? මධ්‍ය ශිලා යුගයට අයත් ආයුධ විදිහට තමයි අපි ජාමිතික ශුද්‍ර ශිලා මෙවලම් හඳුනගන්නේ. එකල මිනිසා මේවායින්ගත් ප්‍රයෝජන මොනවාද? එකල මානවයා කැපීම්, සීරීම්, තැලීම්, හැරීම් ආදී සියල්ලම සඳහා මේ ශුද්‍ර ශිලා මෙවලම් භාවිත කරලා තියෙනවා. නම්වෙනි රූප සටහන දෙස ඔබ අවධානය යොමු කරලා ඔබ දකිනවා ඔබ හඳුනාගන්නේ මානව අස්ථි කොටස් පිළිබඳව කියලා. මේ අස්ථි කොටස් අයිති යුගය කුමක්ද? ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානව ඇටසැකිලි කීපයක් තමයි ඒ රූප සටහනෙන් දැක්වෙන්නේ. මෙම ඇටසැකිලි අමු ස්ථානය කුමක්ද? සීගිරියේ පොතාන ගල් ගුහාවෙන් තමයි මේ ඇටසැකිලි හමු වෙලා තියෙන්නේ. ස්ථානයේ කුමන පරිසර කලාපයකට අයත්ද? ලේසි මේ ප්‍රශ්නේ. මොකද සීගිරිය පොතාන ගල් ගුහාවෙන් නම් හම්බවුනේ. එම ස්ථානයේ කුමන පරිසර කලාපයකටද අයත් කියන එක ඔබට කියන්නට පුළුවන්. පහතරට වියලි කලාපයට තමයි අයත් වෙන්නේ. මෙම ඇටසැකිලි තුලින් හඳුනාගත් ශරීර ස්වභාවයක් සඳහන් කරන්න. දත් විශාල වීම, නිකට පළල් වීම. මානව විද්‍යාඥයන්ට අනුව මෙම මානවයාගේ උපරිම ආයු කාලය කොපමණද? වසර 35ත් 40ත් වැනි කාලයක් තමයි මෙම මානවයාගේ ආයු කාලය විදිහට සැලකෙන්නේ. හරි, 10වෙනි රූප සටහන මොකක් වගේද ඔයාලට පේන්නේ? මෙම රූපයේ දැක්වෙන්නේ කුමක්ද? පබලුවා. ඔබට පබලුවක් වගේ එක හඳුනා ගන්න පුළුවන්. ඔක රූප ඔබේ පෙළපොතේ තියෙන නිසා පබලුවක් වගේ පෙවුනේ නැති වුණා. ඔබ මේක මතකයේ තබා ගත යුතුයි. රූපද රූප සටහන පෙළපොතේ තියෙන නිසා. ඒ අයිති වෙන යුගය කුමක්ද? මෙම පබලුව අයිති වන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයට. මෙය කුමන ද්‍රව්‍යකින් සකසන ලද්දක්ද? සත්ව ඇටසැකිල්ලකින් සාදන ලද පබලුවක් තමයි ඔබ මේ දකින්නේ. මෙවැනි දෑ නිර්මාණය කිරීමෙන් සනාථ වන කරුණක් නම් කරන්න. තරන්නන් ආභරණ භාවිතය සිදු කළ බව. හරි,
දරුවනේ 11 වෙනි රූප සටහන් දෙස හඳුනා ගන්න කියන්න. ඔබ සමහර අය හඳුනා ගන්න ඇති මේ කුමක්ද කියලා. මෙහි දැක්වෙන්නේ කුමක්ද කියන එකට උත්තරේ තමයි මේ දැක්වෙන්නේ සොහොන් බිම. ඊළඟට වැදගත්ම දේ බය හිතෙනම දේ තමයි මේ සොහොන් බිම පිහිටා තියෙන ස්ථානය පිළිබඳව බැලුවේ. දැන් දන්න අයට මතක් වෙනවා ඇති මේක කොහෙද තියෙන්නේ කියලා. මේක පිහිටලා තියෙන්නේ කොළඹ ගියාර රංචා මඩම රජයේ විද්‍යාල භූමිය. දැන් ඔබ කල්පනා කරනවා ඇති මේ ඉස්කෝලේ ළමයි ගුරුවරු චුට්ටක්වත් බය නැද්ද කියලා. මම හිතන්නේ ඒගොල්ලෝ බය නැහැ. මොකද සොහොන් වල ඉන්න අයට බය වෙන්න ඕනේ නැහැ කියලා ඒගොල්ලෝ දැනගෙන ඉන්න නිසා. ඒ වගේම මේක වැදගත් පුරා විද්‍යාත්මක ස්ථානයක් විදිහට සංරක්ෂණය වෙන ස්ථානයක්. හරි අපි බලමු මේ අයත් පළාත හා දිස්ත්‍රික්කයේ කුමක්ද කියලා. සබරගම පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ තමයි කොළඹ ගියාර රංචාමඩම රජයේ විද්‍යාල භූමියේ පිහිටා තියෙන මේ සොහොන් බිම අයිති වෙන්නේ. මෙය කවර යුගයකට අයත් වේද? පූර්ව ඓතිහාසික යුගයට අයත් කියලා අපි සලකන්නේ. කාල නිර්ණය අනුව මෙය භාවිතා කර ඇත්තේ කොපමණ කලකට ඉහතදීද? කාල නිර්ණය අනුව වසර 3350කට පමණ ඉහතදී භාවිතා වූ සොහොන් බිමක් වශයෙන් මේ ස්ථානය හඳුනගන්නේ. හොඳයි 12 වෙනි රූප සටහනෙන් ඔබ දකින්නේ කුමක්ද? නැටිවරු සුසානයක් තමයි මේ රූප සටහනෙන් ඔබ දකින්නේ. මේවා කවර කටයුත්තක් සඳහා භාවිතා කර තිබේද? මියගේ අය වෙනුවෙන් යාතු කර්ම කිරීමට තමයි මේ නැටිවරු සුසාන භාවිතා කරලා තියෙන්නේ. මෙය කවර යුගයකට අයත් වේද? පූර්ව ඓතිහාසික යුගයකට තමයි අයත් වෙන්නේ. මෙහිදී අනුගමනය කළ ක්‍රමවේදය කුමක්ද? අමු මැටෙන් සකසන ලද ඔරුවක හැඩැති බේසමක භෂ්මාවශේෂ බහාලූ මැටි වලන් තැන්පත් කිරීම. හරි අපි සොහොන් වර්ග කිහිපයක් පිළිබඳවම කතා කරා. ඉතින් ඔබ මේ රූප සටහනෙන් දකින්නේ එක්තරා වර්ගයක සුසාන වර්ගයක්. හරි අපි බලමු මේ කවර වර්ගයේ සුසානයක්ද. ශිලා මන්දුෂ. මෙම සුසානයේ හමු ස්ථානය කුමක්ද? දඹුල්ලට නුදුරු ඉබ්බන් කඩුව සුසානයෙන් තමයි මේ ශිලා මන්දුෂ සුසාන හමු වෙලා තියෙන්නේ. මෙම සුසාන ගර්භය තුල තැන්පත් කර ඇත්තේ මොනවාද? මිනිස් භෂ්මාවශේෂ සහිත මැටි බඳු. මෙය කවර යුගයකට අයත් වේද? පූර්ව ඓතිහාසික යුගයට. මෙවැනි සුසාන හමු තව ස්ථාන දෙකක් නම් කරන්නේ. යාපහුව ගල් සොහොන් කනත්ත ගලේ වෙල යටිගල් පොත්තු සුසානයන් ස්ථාන. හතර වෙනි රූප සටහනෙන් දැක්වෙන්නේ කුමක්ද? පින්තාරු කරන ලද මැටි බඳුනක් තමයි. බිඳීගිය මැටි බඳුනක් තමයි ඔබ රූප සටහනෙන් දකින්නේ. මේ හමු ස්ථානයේ කුමක්ද? මේ හමු වුණේ දරුවනේ උරංචා මඩම පැරණි නිවාසයේ ආශ්‍රිතව. කාල නිර්ණය අනුව මේ කොපමණ කලකට ඉහතදී නිර්මාණය කරන ලද්දක්ද? ක්‍රිස්තු වර්ෂ 1129 පමණ කාලයේදී. මේ නිර්මාණයේදී භාවිතා කළ වැදගත් උපකරණය කුමක්ද? මේ නිර්මාණය කිරීම සඳහා සකපෝරුව භාවිතා කිරීම යන අපිට පැහැදිලි වෙනවා. මේ යුගය වන විට සකපෝරුව භාවිතා කිරීමේ තාක්ෂණය පැවතී ඇති බව. ඔබ දකිනවා මේ 15 වෙනි රූප සටහනේදී ජල සංරක්ෂණය සඳහා තරන්නන් භාවිතා කළ යම් කිසි උපක්‍රමයක්. අපි ඒක හඳුන්වනවා. පළවෙනි ප්‍රශ්නේ අහනවා මේ රූප සටහනේ දැක්වෙන්නේ කුමක්ද? මේ රූප සටහනෙන් දැක්වෙන්නේ වැව් ප්‍රපතන. ඒකද වියලි කලාපයේ ජනයා මේ වැව් ප්‍රපතන සඳහා භාවිතා කළ නම කුමක්ද?
ඔවුන් එය හැඳින්වුවේ එල්ලංගාව යනු. මෙය කුමන දිස්ත්‍රික්කයක පිහිටා තිබූ බවට සඳහන් වේද? මේ රූප සටහනේ ඔබ දකින්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැව් ප්‍රපතනයක රූප සටහනක්. ඔබට මතක ඇති පෙළ පොතේ රූප සටහන දාලා මේක හම්බන්තොට දිස්ත්‍රික්කයේ තමයි තියෙන්නේ කියලා තිබුණා. මෙමගින් ලැබෙන ප්‍රයෝජනය. මෙමගින් කියලා මෙතන අදහස් කරන්නේ වැව් ප්‍රපතනයක් එහෙම නැත්නම් එල්ලංගාව මගින් ලැබෙන ප්‍රයෝජනය. වර්ෂා ජලයෙන් පෝෂණය වෙන කුඩා ගම් වැව් වලින් කළ හැකි කාර්ය තව දුරටත් පුළුල් කිරීම තමයි වැව් ප්‍රපතනය එහෙම නැත්නම් එල්ලංගාව කියනකින් පැරන්නන් අදහස් කරේ කරන්නන් බලාපොරොත්තු වුණේ. දාසය වෙනි රූප සටහන. මෙම රූපය දැක්වෙන්නේ කුමක්ද? මෙහි දැක්වෙන්නේ සුසාන භූමිය. එය පිහිටා තිබෙන ස්ථානය කුමක්ද? මේ සුසාන භූමිය පිහිටා තියෙන්නේ ගඹුල්ල ඉබ්බන් කඩුව. මේ භාවිතා කළ කාල සීමාව කුමක්ද? ක්‍රිස්තු පූර්ව 700 450 අතර කාල වකවානුවේ භාවිතා කරන කීයයි විශ්වාස කරනවා. මෙම නිර්මාණ භාවිතා කළ බවට සඳහන් වන්නේ කවුරු? මෙම සොහොන් භාවිතා කළ බවට සඳහන් වන්නේ කවුරු විසින්? පරුමකවරු විසින් භාවිතා කරන ලද බවට තමයි විශ්වාස කරන්නේ. හරි, ඔබ දකින 17 වෙනි රූප සටහන ඉතාමත් අලංකාර නිර්මාණයක්. මෙය කුමක්ද? ඔබ දකින්නේ පවලු මාලයක්. මේ හමු ස්ථානය කුමක්ද? මේ හමුනේ ඉබ්බන් කඩුව සුසාන භූමිය ආශ්‍රිතව. මෙය කුමන කාල සීමාවට අයත් වූවක්ද? ක්‍රිස්තු පූර්ව 700 450 අතර කාල සීමාවට අයත්. මෙහි සලකනයි දක්නට ඇති ප්‍රධාන ද්‍රව්‍යවල විශේෂත්වය කුමක්ද? එහි විශේෂත්වය වෙන දරුවනේ මේ පබළු ආනයනය කරන ලදේවා වීම. මේවා භාවිතා කිරීමෙන් පිළිබිඹුවන සාධකය නැත්නම් මේවා භාවිතා කිරීමෙන් තහවුරු වන්නේ කුමක්ද? ප්‍රභූවරුන්ගේ ජීවිත ඉතා සුඛිත මුදිත ස්වරූපයෙන් පවතින්නට ඇති බව. අටවැනි රූප සටහන. මෙම රූපයේ දැක්වෙන්නේ කුමක්ද? පැරණි කාලයේ මුද්‍රා කීපයක් තමයි ඔබ දකින්නේ. මේවා භාවිතා කර ඇත්තේ කවර පුද්ගලයින්ද? මේ මුද්‍රා භාවිතා කරලා තියෙන්නේ රාජ්‍ය නිලධාරීන් විසින්. මෙම මුද්‍රා හමු ස්ථාන කුමක්ද? තිස්සමහාරාමයේ පැරණි ගොඩනැගිල්ලකින් තමයි මේ ආකාර මුද්‍රා හමු වෙලා තියෙන්නේ. මේවා නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන ලද මාධ්‍ය කුමක්ද? මේවා නිර්මාණය කරලා තියෙන්නේ මැටි වලින්. දහනම්වැනි රූප සටහන. ඔබ දකින්නේ කුමක්ද? ඔබ දකින්නේ මැටි මුද්‍රාව. මේ හමු ස්ථානය කුමක්ද? තිස්ස මහරාමයේ මාගම නගර පැරණි මාගම නගරයෙන් තමයි මේ මුද්‍රාව හමු වෙලා තියෙන්නේ. මේවා භාවිතා කළ පුද්ගලයින් කවුරුන්ද? මේවා භාවිතා කරලා තියෙන්නේ රුහුණේ රාජකීයන් විසින් බවයි සලකන්නේ. ඔවුන් ජීවත් වූ ප්‍රදේශය කුමක්ද? ඔවුන් ජීවත් වූයේ රුහුණු ප්‍රදේශයේ. හරි, 20 වෙනි රූප සටහන. මම හිතන ඔබට ඉතාමත් හුරුපුරුදු රූප සටහනක් විය යුතු නිසා පිළිරුවේ දැක්වෙන පුද්ගලයා කවුරුන්ද? පිළිරුවේ දැක්වෙන්නේ බාතිකාභය රජු. මෙම ප්‍රතිමාව පිහිටා ඇති ස්ථානය කුමක්ද? රුවන්වැලි සෑයේ භූමියේදී තමයි ඔබට මෙම ප්‍රතිමාව දකින්නට පුළුවන්. මෙතුමා සම්බන්ධතා පැවැතු රටක් සඳහන් කරන්නේ. ඉතාලිය සමග මෙතුමා සම්බන්ධතා පවත්වා තියෙනවා. මෙතුමා මහා පූජාවකට විදේශයෙන් ගෙන්වනු ලැබූ ද්‍රව්‍ය කුමක්ද? වීදුරු පබළු ගෙන්වා විශේෂ පූජාවක් කළ බව රුවන්වැලි සෑයට
දේශ පූජාවක් කළ බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා. හරි, දරුණ අපි ප්‍රශ්න ඇසුරෙන් රූප සටහන ඇසුරෙන් ප්‍රශ්න 20ක් කතා කළා. ඔබට පුළුවන් ඔබ ලකුණු කීයක් ලබා ගතද කියලා පළවෙනි කමෙන්ට් කරන්න. සමහරට වේගය වැඩිකම නිසා ඔබට වෙලාව මදි වුණා වෙන්න පුළුවන්. නමුත් ඔබට පුළුවන් නැවතත් කැමති නම් නැවතත් බලන්න. ඒ වගේම ඔබේ පෙළපත ඇසුරෙන් මේ රූප සටහන් නැවත නැවත බලලා මේවට නිවැරදි පිළිතුරු ඔබේ මතකයේ තබා ගන්න පුළුවන්. ඉතින් ආයමත් මතක් කරන ඔබේ ලකුණු ඔබ ගණනය කරගත්ත නම් ඔබ පල්ලෙහෙන් කමෙන්ට් කරන්න අනිවාර්යයෙන්ම. එහෙනම් දරුවනේ තවත් දවසක අලුත් වීඩියෝ එකක් එක්ක හමු වෙමු. ඔබ හැම කෙනෙක්ටම අයබෝවන්. We'll be right back.